මං හිතුවා මගේ කලින් වීඩියෝ එක හිරු ගොසිප් එකෙන් අරගෙන ඒගොල්ලෝ ඒ වීඩියෝ එක වෛරල් කරලා තිබුණා. ඒගොල්ලොන්ට ඒගොල්ලෝ මගේ අවසරයක් නැතුව ඒක අරගෙන මගේ YouTube එකෙන් ඒගොල්ලන්ට ඕන ඕන විදිහේ මගේ අඬන පින්තූර දාලා හෙඩ්ලයින්ස් දාලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාව සපුරා ගන්න views ගන්න හෝ සල්ලි හම්බ කරගන්න මගේ අන මගේ අවසරයක් නැතුව තමයි ඒගොල්ලෝ එක කරලා තියෙන්නේ. තව සමහර pages වලත් දාලා කියලා මට කිව්වා. කවුරු හෝ මේ සම්බන්ධව බලන කෙනෙක් ඉන්නවා නම් මගේ මේ දැන් වීඩියෝ එක ඔගොල්ලෝ ගොඩාක් ලැජ්ජ වෙන්න ඕන. ඔගොල්ලෝ කරේ හරිම කැත වැඩක්. ඇත්තටම කලකිරනවා මේ මිනිස්සු ගැන. ඔගොල්ලෝ මේ වගේ වීඩියෝ එකෙන් රුපියලක් හරි හම්බ කරනවා නම් ඒව හරි පව්කාර සල්ලි. මම දන්නේ ඔගොල්ලෝ මේ වගේ දේවල් අරගෙන ඒකෙන් හම්බ කරලා ඔගොල්ලෝ පවුල ඔගොල්ලෝගේ පවුලයටවත් ගිහිල්ලා කන්න දෙන්න එපා. ඒක හරි පව්කාර සල්ලි. ඊට පස්සේ මං මොනවත් කියන්නේ නැතුව පාඩුවේ ඔක යන්න දෙන්න අරින්න හදලා පස්සේ හිතුවා මම කටවහගෙන හිටියොත් මේ වගේම තව කාට හරි කරන්න පුළුවන් කියලා. ඒ නිසා ප්‍රධාන කෙනෙක්ගේ නම්බර් එකක් හොයාගෙන මම කතා කරා. හැබැයි එයා ටග්ගාල මට ඒ වැඩේ කරලා දුන්නා. එයා ටග්ගාල ඒ වීඩියෝ එක අයින් කරලා දුන්නා මට වීඩියෝ දෙකම. නමුත් සමහර pages වල තාමත් දාගෙන ඉන්නවා කියලා මට ආරංචි වුණා. එහෙම දැක්කොත් මම වෙනුවෙන් ඒගොල්ලෝ report කරන්න. කෙනෙක් දාලා තිබුණා ඇයි බයටද වැරද්දක් කළා නැත්නම් ඇයි බය වෙන්නේ කියලා. මම මේ මගේ වීඩියෝ එක දැම්මේ මගේ YouTube එක බලන අයට බලන්න මිසක් එක එක්කෙනාගේ අවශ්‍යතාවය සපුරා ගන්න ඒගොල්ලෝගේ pages වලට දාගන්න නෙවෙයි. ඊට පස්සේ ඒ වීඩියෝ එකේ ඒ වීඩියෝ එක report කරපු හැමෝටම thank you. ගොඩක් අය report කරලා තිබුණා. ඒ වීඩියෝ එකේ හැමෝගෙම comments මං කියෙව්වා. මම ඒ ගැන චුට්ටක් කතා කරන්න කැමතියි. ගොඩාක් අය මං වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා තිබ්බා. මගේ දුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරලා තිබ්බා. ඒ හැමෝටම ගොඩක් පිං. ඒවා දැකපු හැම වාරයක් පාසා මගේ හිතට ඒක ලොකු සැනසීමක්. ඒ නිසා හැමෝටම ගොඩක් පිං. සමහර අම්මලා ඒගොල්ලොන්ගේ ස්ටෝරිස් ෂෙයා කරගෙන තිබුණා. ඒකට ගොඩාක් thank you. මොකද ඒවත් කියවලා බැලුවාම තේරෙනවා මේක මේ ලෝකෙ නිකන් මං විතරක් නෙවෙයි. එහෙම වුණාම දැනෙන්නේ මේ මට විතරයි කියලා. නමුත් ගොඩාක් ඒ වගේ අත්දැකීම් තියෙන අම්මලා ඒගොල්ලොන්ගේ ස්ටෝරි එක ෂෙයා කරගෙන තිබුණා මාත් එක්ක. ඒ දරුවෝත් අද හොඳ තැනක ඇති. එතකොට තව සමහර කමෙන්ට් තියෙනවා තරහ වෙන්න පමාම චුට්ටක් මේ ගැන කතා කරන්න කැමතියි. හොඳ වැඩේ කියලා දාලා තිබුණා. එතකොට මේ කමෙන්ට් එක ගැන මම කතා කරන්න ඕන. මේ කමෙන්ට් එක මම ඒ වීඩියෝ එක මම දැනට ප්‍රයිවට් කරලා තියෙන්නේ පහු ඕගොල්ලොන්ගේ ඉල්ලීම පරිදි. මොකද ගොඩක් අය මෙසේජ් කරලා තිබුණා මේ වීඩියෝ එක අයින් කරගන්න නැත්නම් තව pages වලින් මේක අරගෙන දායි කියලා. ඒ නිසා දැනට මම එක ප්‍රයිවට් කරලා තියෙනවා. මේ කමෙන්ට් එක මම උඩින්ම පින් කරලා ඇති. මේ කෙනා කියනවා මේ පළ දීලා තියෙන දිත්ත ධම්ම වේදිනිය කර්මෙලු මම මෙයාත් මේ කරපු පවුලු එයා මාව දන්නවලු. ඉතින් මට කියනවා තව පවු නොකර ඉන්නලු ඉස්සරහට. මම දන්න තරමින් මම බොරුවෙන් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. මගේ හෘද සාක්ෂියට එකඟව මම පවු කළා නෑ මගේ දරුවට මෙහෙම වෙන්න. ගියාත්මේ පවු කළා ඇති. මොකද මට මතක නෑ. මේ ආත්මෙනම් මං එහෙම පවු කළා නෑ. මං දන්නවා මේ කෙනා මේ කවුද කියන් මොන පාෂවේද කියන්නත් සහ මේ මගේ අතීතයට සම්බන්ධ කරලා තමයි මේ කතාව මෙහෙම කියලා තියෙන්නේ. මගේ පුතත් හදාගෙන මං තනියම නොදන්නා රටක මං ගොඩක් දුක් විඳපු කෙනෙක්. අද මෙහෙම හිටියට මං ගොඩාක් මම විතරයි දන්නේ මම මුණ දීපු දේවල් මගේ දරුවත් එක්ක. ජීවිතේ යම්කිසි තීරණ ගන්න වුණා නම් ගන්න උනේ ලොකු හේතු මත.
එනිසා මම දන්න තරමින් මං එහෙම පව් කළා නැහැ. මගේ හිතට එඟව. එනිසා මගේ දුවට මෙහෙම වෙන්න හේතුව මම මේ කරපු දෙයක් නෙවෙයි. මං ගොඩාක් දේවල් ගැන කතා කරන්න කැමති නෑ ඒ කමෙන්ට් එක ගැන. එයා දිට්ඨ ධම්ම වේදිනිය ගැන කතා කරනවා. දරුවෙක් නැති වෙච්ච අම්මා කෙනෙක්ට මේ වගේ කමෙන්ට් එකක් දාලා එයා කොයිතරම්නම් පව් පුරව ගන්නවද කියලා එයා දන්නේ නැහැ. ඒ නිසා මං හිතන්නේ එයා ආගම ගැන ලොකුවට දන්න කෙනෙක් වෙන්න බෑ. ගොඩක් අය මගෙන් අහලා තිබුණා මං හොඳින්ද මේ හැමදේම. මං ගැන හොයලා බලනකොට ගොඩාක් ස්තුති. හොඳින් ඉන්නවා. මම මානසික වැටිලාද මේ වෛරල් ගිය වීඩියෝ එක නිසා. කලකිරීමක් තමයි තියෙන්නේ. මොකද තව කෙනෙක් දාලා තිබුණ කමෙන්ට් එකක් මෙහෙම දැම්මහම වීඩියෝ තමන්ගේ පර්සනල් ලයිෆ් එක මේවා මේ වගේ දේවල් වෙනවා කියලා. ඔව් ඒක ගැන මම දැනුවත්. මේ YouTube කරන්න ඇති කෙනෙක් නෑනේ. මේක උනේ මගේ වීඩියෝ එක මේ එක එක්කෙනා අරගෙන මේගොල්ලෝ මේ වෛරල් කරපු එක මගේ අවසරයක් නැතුව. ඒක ගැන මන් දන්නවා. මම මේ වීඩියෝ එක දැම්මේ මං YouTube එක පටන් ගත්තේ හරියට මගේ දුව ඉපදෙන දවසේ. දැන් නම් හිතියේ නෑ එදා එයා ඉපදෙනවා කියලා. නමුත් එදා තමයි මං YouTube පටන් ගත්තේ. එතකොට මං TikTok එකේ තමයි අද දවසින් ටිකක් කියලා වීඩියෝ පටන් ගත්තේ. මම ප්‍රෙග්නන්ට් කාලේ ඉඳලම කරගෙන එනවා මේ වීඩියෝ. ඐ තින් ඒ කාලේ ඉඳලම මගේ වීඩියෝ බලාගෙන ඉන්න පිරිසක් සහ මට ආදරය කරන මගේ චූටි දුවට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මැසේජ් කර කර අහනවා මොකද ඇයි වීඩියෝ නැත්තේ, ඔයගොල්ලෝ හොඳින්ද. ඉතින් ගොඩාක් මැසේජස් මාව Facebook එකේනුත් හොයාගෙන මැසේජ් කරලා තිබුණා ගොඩාක් අය. ඒ නිසා එක එක්කෙනාට මැසේජ් කර කර කියන්න බැරි නිසා තමයි මම එහෙම වීඩියෝ එකක් දැම්මේ. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. කාලෙකට වීඩියෝ එකක් ගේන්න මගේ කොහෙත්ම අදහසක් තිබුණ නැහැ. උන සිද්ධියත් එක්ක මට වීඩියෝ එකක් කරන්නම හිතුණා. ඒ නිසා තමයි මම මේ ගැන චුට්ටක් කතා කරේ. මගේ YouTube එකේ ගොඩාක් වීඩියෝස් මම අයින් කරලා ඇති ඒ දුව ඉන්න නිසා. මම යාගේ පළවෙනි වීඩියෝ එක ඒ විදිහට තියලා ඇති. ඒක මම අයින් කරන්නේ නැහැ. ඉතුරු ඒවා මම ප්‍රයිවට් දාලා තියෙනවා. මට හිතුණ වෙලාවට බලන්න. මෙච්චර කල් මගේ වීඩියෝ බලපු ඔයගොල්ලෝ හැමෝටම thank you. ආයි කොයි කාලේ YouTube වීඩියෝ එකක් අරගෙන එයිද කියන්න මන් දන්නේ නැහැ. සමහර වෙලාවට මට YouTube ආයි කරන්න කිසිම ආසාවක් නැහැ. ඒක ගැන මන් තාම හරියට තීරණය කළා නැහැ. මෙච්චර කල් මටත් මගේ චූටි පවුලටත් දුන්න ආදරේ ට ගොඩාක් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් පිං. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතන නතර කරනවා.